कोविड आसादित कांताव सेवेकल मिनुवनकोड ब्रेंडेक्स एंगलुम कर्मांत शालावे तवत सेविकावन देसे विसिदेनकोट कोरोना वायरसे आसादिने वीते बेनवा सिदुकरन लद पीसीआर परीक्षण वल प्रतिफल वलट अनुव ओंट मेलेस वायरसे आसादिने वी एतै तहोरु उपवाई युद हमुदापति लुतिनन जनरल शवेंद्र सिल्वा महता प्रकाश कले ඒ රාත්‍රියේ වන විට එමෙලියදී කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 101ක් ලෙසයි. එම ආසාදිතින් 101 දෙනා අතර ආසාදිතින් 69 දෙනෙකුම එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සමාජිකයින් වනවා. ඊට අමතරව නිවාඩු ගොස් සිටින කාර්ය මණ්ඩල සමාජිකයින් 32 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවටයි තහවුරු වුණේ. එම ආසාදිතින් 32 දෙනා අතර මිනුවන්කොඩ ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතින් 18 දෙනෙකු, මිරිගම ප්‍රදේශයේ ආසාදිතින් 3 දෙනෙකු, කටාන ප්‍රදේශයේ ආසාදිතින් 2 දෙනෙකු, දිවුලපිටිය ප්‍රදේශයේ ආසාදිතින් 2 දෙනෙකු, ජායල, සේදුව සහ මහරයන ප්‍රදේශ වලින් එක් ආසාදිතයෙකු බැගින් කුරුණෑකල දිස්ත්‍රික්කයේ ආසාදිතින් 2 දෙනෙකු, මොනරාගල සහ යාපනේ දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු බැගින් තහවුරු වී තිබුණා. ඊයේ දිනේදී එම සේවක සේවිකාවන් 1400ක් සහ ඊට අමතරව අනුයුක්ත වෙලා තිබ තව 400ක පමණ PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරන ලැබුවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙන විට ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආයතනයේ 101 දෙනෙකු කොවිඩ් ආසාදිනී වී ඇති බවට තහවුරු වුණා. මෙම සේවක සේවිකාවන් 101 දෙනාගෙන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළු වී වත්ීම අනතුරුවත් මොන්රාගල එක්කෙනෙක් සහ යාපනේ අර්ධ දූපතින් එක්කෙනෙක් හැටියටත් වාර්තා වුණා. මේ සියලුම කායවලුන් සමග 101 දෙනෙක් තමයි කොවිඩ් ආසාදිනී වී තිබුණේ. මේ සියලු දෙනාම ඊයේ දිනේදීම රෝහල් වෙත විශාල ප්‍රමාණයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයලුන් දැනටත් ඒ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතියක් තිබෙන හින්දා ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යම් කිසි පාලනයක් ඒ අවස්ථාවේ තිබෙනවා. ඊට අමතරව 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ අයලුන් ඊයේ රාත්‍රියේ පටන් අතිගරු ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් වලට අනුව අපි වහාම යුද හමුදාව ත්‍රිවිධ හමුදාව යොදවලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලැබුවා. ඒ සංඛ්‍යාවෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඉතිරියාවලුන් අද උදෑසන සියලුම අයවලුන් මේ ආකාරයෙන් එක් තානයකට ගෙනල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වය එදා කෙටි කාලෙකින් පාලනය කර ගැනීමට හැකිවන පරිදි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට ආරම්භ තිබෙනවා. ඒ අනුව අද උදෑසන 9 වන විට දියුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සියලුම ආසාදිතින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතර මිනුවන්කොඩ දිවුලපිටිය සහ වේයන්කොඩ පොලිස් බල ප්‍රදේශ වලට පැන වූ නිරෝධායන ඇඳිර නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. ඇඳිර නීතිය පනව ඇති දිවුලපිටිය මිනුවන්කොඩ සහ වේයන්කොඩ පොලිස් බල ප්‍රදේශ වලදී ඇඳිර නීතිය කඩකළ පුත්කලින් 51 දෙනෙකු පොලිසිය මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර දිවුලපිටිය ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් වාර්තා වීමත් සමග එම රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජයේ ගෙන යනු ලබන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා පොලිසිය ඍජු දායකත්වය ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත් සූදානම් කිරීම පිණිස සියලුම තරාතිරම් වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක වැඩබලන පොලිස්පතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.